අයිබෝන් මදර්බෝඩ් ඉතිෂෝ channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් උන් අද මම සූදානම් වෙන්නේ හරියටම ළමා සාරියක් මහගන්න විදිය ඔයාලට කියලා දෙන්න. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලුවා ළමා සාරියක් මහන විදිය කියලා දෙන්න කියලා. ඉතින් අද මම මේක මැහුවේ මගේ බබාගේ අකුරු කියවන්න. ඉතින් ඔයාලට පුළුවන් ඕනම මිම්මකට මේක මහගන්න. ඉතින් අද වීඩියෝ එකෙදි මම ඕනම මිම්මකට ඕනම වයසක බබෙකුට මහගන්න විදිය තමයි කියලා දෙන්නේ. ඔය තාමත් මාව subscribe කරලා නැත්නම් මේ වගේ videos ඉදිරියටත් බලන්න මාව subscribe කරන්න. ඒ වගේම video එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න. bell icon එකත් click කරන්න. ඉතින් මුලින්ම අපි මිමි ගැනීම ගැන කතා කරමු. මිමි ගන්න දන්න කෙනෙක් නම් මේ ටික skip කරලා බලන්න. ඉතින් මේ ළමාසාරිය මහ ගන්න අවශ්‍ය කරන මිමි ටික තමයි මේ විදිහට මම ආට පෙන්නලා තියෙන්නේ. උරහිස මිම අවශ්‍ය වෙනවා. ඒ වගේම papu වට මිම සහ ඉනවට මිම අවශ්‍ය වෙනවා. ඉතින් ලොකු කෙනෙක්ගේ papu වට ඉනවට වෙනස් වුණාට පුංචි බබෙක්ගේ නම් papu වට සහ ඉනවට සමානයි. ඒ වගේම හැට්ට කොටසට ඔයාට අවශ්‍ය කරන උස ඔයා මැනලා අර ගන්න. ඒ වගේම මන්තයේ උසත් ඔයාලට මේ වෙලාවේ මැනලා අරගන්න පුළුවන්. ඉතින් අද මම අඟල් 4ක විතර මන්තයක් තමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ 60 කොටසට වඩා ටිකක් කොට මන්තයක් තමයි මම දාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් ඊට වඩා වැඩිපුර උසට මන්ත කොටසේ උස අරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට රෙද්ද කොටසේ අවශ්‍ය වෙන උසත් අරගන්න. ඉතින් 60 කොටසේ මන්ත උස සහ රෙද්ද කොටසේ මන්ත උස එක ප්‍රමාණයට දාගන්න නිසා ඒක මැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම අද මම මේ අරගෙන තියෙන්නේ මගේ බබාගේ මිමි ටික. ඔයාලට පුළුවන් ඔයාලට මහන්න අවශ්‍ය කරන උස ප්‍රමාණය ටික මිමි ටික මැනලා අරගන්න. ඒ මිමි ටික මැනලා අරගෙන මම මගේ බබාගේ මිමි වලට කරන සියලු වෙනස්කම් ඔයා ඔයාගේ මිමි ටිකට කරගන්න. ඒ විදිහට කරගත්තම ඔයාට පුළුවන් මේක ඕනම මිම්මකට මහගන්න. ඉතින් අපි බලමු මොනවද ඕන කරන දේවල් කියලා. අද මම 60 පළල සෙටින් රෙද්ද තමයි පාවිච්චි කරන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ අවස්ථාව අනුව ගැලපෙන රෙද්දක් පාවිච්චි කරන්න. මම අද රෙදි ආරයක් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම මම මේ විදියට ඒකට ගැලපෙන රේන්ද අරගෙන තියෙනවා. ඉතින් අද මම මේ විදියට බෝල රේන්ද තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට කැමති රේන්දයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අද මම ලයිනින් එක විදියට පොප්ලින් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයා ඇඳුමට සමාන වර්ණයකින් අරගන්න. රෙදි ආර කාලක් විතර තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම මම මේ විදිහට හක්ස් අරගෙන තියෙනවා. ඉතින් හක්ස් වල එක පැත්තයි අපිට අවශ්‍ය වෙන්නේ. අර අමුණ ගන්න පැත්ත විතරයි අවශ්‍ය වෙන්නේ. ලූප් එක තියෙන පැත්ත අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ පේන ඉතිරි බඩු ටිකත් අවශ්‍ය වෙනවා. අර මේ වැඩේ කරගන්න. ඉතින් අපි මුලින්ම 60 කොටසේ ලයිනින් කොටස තමයි කපාගන්නේ. ලයිනින් කොටස ආදාර කරගෙන හොඳ රෙද්දෙන් අපිට කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම එකේලි කරගන්න කපා ගන්නවා. මගේ රෙද්දේ ඇද කොටසක් තිබුණු නිසා මම අස්වාටිය එකේලියට තියලා කපල ඉවත් කරා. ඉතින් අස්වාටිය දිග පැත්තට උසත් ගන්නවා. ඒ වගේම වෙනද වගේම රෙද්දේ පළල පැත්තට ඇඳුමේ පළලත් අපි ලකුණු කරනවා. ඉතින් මේ විදිහට අඟල් එකමාරක් අස්වාටිය පැත්තෙන් ඇතුළට මම ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. මොකද ඉදිරිපස්ස විවරයක් තියෙනවා. ඉතින් විවරයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඒ විදිහ වැඩියෙන් තියා ගන්නවා. ඉතින් ඊට පස්සේදී මේ විදිහට රෙදි කොටස අරගෙන අර රේඛාව මතින් තියා ගන්න. තියාගෙන ඔයාලට පුළුවන් පින් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ රෙද්දේ ඇද තියෙනවා. ඉතින් අපි රෙදි කොටස් හතරක් තියෙන නිසා රෙද්දේ ඇද තියෙනවා. ඒ ඇද ඉවත් කරගන්න ඕන නිසා මේ විදිහට රේඛාවක් මම ඇඳ ගන්නවා එකේලියට. ඒක කිසිම මිම්මකට නෙමෙයි අඳින්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ රේඛාව දිගේ සියලු මිමි ලකුණු කරන්න. ඉතින් මුලින්ම උරහිස මිම මම මේ විදිහට අරගන්නවා. අරගෙන ඒක දෙකට බෙදා ගන්නවා. මේ විදිහට ටේප් එක නමලා දෙකෙන් බෙදා ගන්න. ඉතින් ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ විදිහට අර මේ පැති ඉඳන් අස්වාටිය පැති ඉඳන් අඟල් එකමාරක් ලකුණු කරගෙන තියාගත්තෙන ඉඳන් ඉදිරියට ඒ ප්‍රමාණය ලකුණු කළා. ඒ ප්‍රමාණයම තමයි පහළටත් ලකුණු කරන්නේ. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඉදිරියට ලකුණු කරන ප්‍රමාණයම පහළටත් ලකුණු කළා. ඊට පස්සේ මම මේ විදිහට මගේ බබාගේ papu වට මිම වෙන අඟල් 20 ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්නවා. අඟල් පහක් ලැබෙනවා. ඒකට මැහුම් මාසි භාගයක් සහ බුරුල භාගයක් මම එකතු කර ගන්නවා. අවශ්‍ය නම් ඔයාලට තවත් භාගයක් විතර එකතු කරලා තියා ගන්න පුළුවන්. මොකද මදි වෙද්දී ආයෙත් අඳින්න අවශ්‍යයි නා. ඊට පස්සේදී ඒ ලක්ෂයත් ඒ විදිහට අර කලින් ලකුණු කරගත්ත ලක්ෂය හරහා යන විදිහට ලකුණු කළා. මේ විදිහට එල් හැඩයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මුල්ලේ ඉඳන් උඩට අඟලක් මම මෙන්න මේ විදිහට ලකුණු කරනවා. ඒ වගේම මේ එල් හැඩය දක්වා දුර තියෙන දුර මැනගෙන ඒක දෙකෙන් බෙදාගෙන ඒ රේඛාවේ මැදත් මම මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. මේ බලන්න. ඉතින් ඊට පස්සේදී අපිට පුළුවන් මේ මැද ලකුණු කරගත්ත තැන ඉඳන් ඇතුල් පැත්තට අඟල් කාලක් ලකුණු කරගන්න. ඉතින් ලොකු කෙනෙක්ගේ නම් භාගයක් ලකුණු කරගන්නවා. පුංචි බබෙක්ගේ නිසා අඟල් කාලක් හැඩ කරගත්තම හොඳටම ඇති. ඉතින් මේ ඇඳ ගන්න ඉදිරිපස අත්කට මේ විදියට ඇඳ ගන්න. ඊට පස්සේ මම මේ රතු පාටින් අඳින්නේ පිටිපසත් කට.
ඒක අඳින්නේ මෙන්න මේ විදියට. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ මගේ බබාගේ කර පළල ලකුණු කරන්න. මම අඟල් දෙකක් විතර ලකුණු කරගන්නවා. ඒ වගේම අඟල් තුනමාරක් විතර පහළට ලකුණු කරගන්නවා. ඉතින් ඔයාලට මේක කර පළල වෙනස් කරගන්න පුළුවන් වයස අනුව. ඉතින් ඒක කරන්න පුළුවන් කර වටමීම මැනලා ඒක හතරෙන් බෙදලා අඟල් භාගයක් විතර එකතු කරගෙන පළල ලකුණු කරගන්න, කර වටමීම මැනලා අඟලක් විතර එකතු කරගෙන කර ගැඹුර ලකුණු කරගන්න. ඊට පස්සේ අර මුල් ඉඳන් උඩට අඟලක් තියලා මම රවුම් කර හැඩයක් ඇඳගත්තා. මෙන්න මේ විදිහට මෙතන ටිකක් උස්සලා ඇඳගන්න, එකේලි ඇඳගන්න එපා. මෙහා අපි අර අඟල් එකමාර තියාගත්ත දැනි. ඉතින් වෙනද අපි උරහිස් අඟල් භාගයක් පහත් කරනවා. මේකෙදි මම පහත් කරන්නේ මොකද දෙපස්සටම කර කපලා තියෙන දුමක ඒ විදිහට පහත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ උස ලකුණු කරගන්න. ඉතින් මට අටමාරක් විතර උස අවශ්‍ය වෙනවා. ඒකට උඩ මැහුම් වාසි අඟල් භාගයක් තියන වෙනවා උරහිස් මූට්ටු වෙන්න. ඒ වගේම යට වාටිය මැහෙන්න තවත් අඟල් එකමාරක් හෝ අඟලක් ඔයාලට කැමති ප්‍රමාණයක් යට වාටිය තියාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදියට එකතු කරගෙන තමයි මම මේ විදියට ලකුණු කරන්නේ. මම නැවතත් කියනවා අටමාරක් අවශ්‍ය වෙනවා උඩ මැහුම් වාසි සහ යට මැහුම් වාසි වලට. තවත් මැහුම් වාසි එකමාරක් මම ඉතුරු කරගෙන මේ විදිහට අඟල් 10ක් හෝ 10මාරක් ඔයාලට කැමති ප්‍රමාණයක් වාටියට තියාගන්න පුළුවන්. තියාගෙන මේ විදිහට ලකුණු කරගෙන ඉරක් ඇඳගන්න. ඉතින් මේ ඉනට උස තමයි ලකුණු කරගත්තේ. ඒ කියන්නේ 60 කොටසේ උස. ඉතින් පුංචි බබෙක් නිසා පපුව වටමින්ම තමයි මම මේ විදිහට පහල ඉන වටමින්ම විදිහට ලකුණු කරන්නේ. මොකද එයාලගේ ඉන හැඩවීමක් වෙන්නේ නැහැ. ඇඟේ සියලු තැන් එක සමානයි. ඉතින් ඊට පස්සේ මේ විදිහට දෙක යා කරගන්නවා. ඊළඟට අපිට පුළුවන් ඉන පොඩ්ඩක් හැඩ කරගන්න සයිඩ් එකෙන්. නැත්තම් මේක දෙපැත්තෙන් එල්ලෙනවා 60 කොටස. අඟල් භාගයක් උස්සගෙන මම මේ විදිහට හැඩ කළ රේඛාවක් ඇඳගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ටික කපා ගන්න. ඉතින් ඊට පස්සේ අත්කට කපද්දී ඔයා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ පිටුපස අත්කට තමයි ඉස්සෙල්ලා කපා ගන්නෙ. ඊට පස්සේ තමයි අපි ඉදිරිපස අත්කට කපන්නේ. මේ විදිහට කපාලා ඊට පස්සේදී අපිට පුළුවන් මේ විදිහට කර හැඩයක් කපා ගන්න, මේ විදිහට උරහිසත් කපා ගන්න. ඉතින් ඊට පස්සේදී මේ විදිහට ඔයාලට පුළුවන් පිටුපස පළුව ඉවත් කරන්න. ඉවත් කරන කලින් ඔය අර ඉදිරිපසත් කට ඇඳගත්ත ස්ථානය මේ විදිහට යට පළුවේ ලකුණු කරගන්න. මොකද යට පළුව තමයි ඉදිරිපස පළුව. ඒකේ තමයි අත්කට මේ විදිහට හාරවලා අපි ඇඳගන්නේ. ඉතින් මේ විදිහට ඉවත් කරගෙන අත්කට හාරවලා කපා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරිපස කර තවත් අඟල් භාගයක් විතර ඔයාලට අවශ්‍යයි නම් ගැඹුරු කරගන්න. මම ඒ විදිහට කරගත්තා. ඉතින් ඊට පස්සේදී මේ විදිහට මම අර රෙද්ද මත තියලා, මගේ හොඳ රෙද්ද මත තියලා කපා ගන්නවා. ඒ රෙද්ද දෙකට නමා ගන්න අස්වාටි දෙක එකට ඊටින විදිහට. නැත්නම් ඔයාට කණ පිට දෙකක්ම හොඳ පිට දෙකක්ම එනවා. ඒ නිසා මේ විදිහට අනිවාර්යෙන් දෙකට නමාගෙන තමයි මේ අපි ලයිනින් කොටස ස්ථානගත කරගන්න ඕන. මේ විදිහට තියලා පින් වලින් රඳව ගන්නවා. සැටින් රෙද්ද නිසා ගොඩක් එහෙම එහෙ යනවා. ඒ නිසා පින් වලින් මට රඳව ගන්න වෙනවා. ඉතින් එහෙම රඳවගෙන තමයි මම මේක කපා ගන්නෙ. ඉතින් මේ කපා ගන්නෙ පිටුපස පළුව. ඉතින් දැන් අපි රෙද්ද කොටස කපා ගනිමු. මට රෙද්ද කොටසේ උස අඟල් 15ක් අවශ්‍ය වෙනවා. ඉතින් අවශ්‍ය වෙන උසට ඔයාට පුළුවන් උඩ අපිට මන්ත කොටස මූට්ටු කරගෙන ඒ ටික කරගන්න, අඟල් භාගයක් එකතු කරගන්න, ඒ වගේම තවත් අඟලක් විතර එකතු කරගන්න යට වාටිය මහගන්න. ඉතින් ඒක ඔයාලට කැමති ප්‍රමාණයට වාටියට තියාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම උස අවශ්‍ය උසට ඒ ප්‍රමාණය එකතු කරගෙන මෙන්න මේ විදියට මම ඇඳ ගන්නවා. ඒ විදිහට ඇඳගෙන රේඛාවක් ඇඳගෙන මේක එකේලිව කපා ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ අස්වාටි කොටසත් මම කපල ඉවත් කරනවා. ඇට පළල රෙද්දම මම මේ සඳහා පාවිච්චි කළා තියෙන නිසා දැන් අපිට වැඩි රෙදි කොටස කපල ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම කියනනම් රෙද්දේ පළල කොහොමද තීරණය කරගන්නේ කියලා, බබාගේ ඉනවටමීම 20ක් තියෙනවා. ඉතින් ඉනවටමීම මේ විදියට ඔයා දෙකෙන් බෙදා ගන්න. එතකොට අඟල් 10ක් ලැබෙනවා. ඉතින් මේ 10 වගේ තුන් ගුණයක රෙදි අපි අරගන්න ඕනේ මේ විදියට. මොකද ඉස්සරහා දෙපැත්තට යන්නත් එක්ක. ඉතින් තුන් ගුණයක ගත්තම 30ක් ලැබෙනවා. ඉතින් ඒකට තවත් දෙපැත්ත වාටි මැහෙන්න අඟලක් විතර තියාගන්න. ඊට පස්සේදී අඟල එකමාරක් විතර තියාගන්න. ඊට පස්සේ තවත් එතන ඉස්සරහා අපි රැලි ටිකක් තියාගන්නවා. ඉතින් ඒකට මම තවත් අඟල් 4ක් විතර තියාගන්නවා. ඔක්කොම අඟල් 35ක් විතර මම අරගන්නවා. ඉතින් ඔයා ඔයාගේ බබාගේ ඉනවටමින්ම දෙකෙන් බෙදලා තුන් ගුණයක් සහ ඒකට තවත් මැහුම් වාසි වලට අඟල් එකමාරක් තියාගෙන තවත් අඟල් 4ක් විතර තියාගන්න රැලි කොටස සඳහා. ඉතින් ඒ විදිහට තියාගෙන මම කපල ඉවත් කළා. මේ විදිහට නමාගෙන තියනවා රෙද්ද. මේ බලන්න රෙද්ද ඇඳෙන විදිහට තමයි මම මේ නවල තියෙන්නේ. මේ බලන්න මේ වැඩි කොටස තියෙන්නේ අපි අර අඟල් 4ක් විතර තියාගත්ත කොටස. ඒ කොටස ප්ලීට් ටිකක් තියාගන්න තමයි තියෙන්නේ මේ විදිහට.
මේ විදියට ප්ලේට් ටිකක් තියාගන්නවා. ඉතින් ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ මේ විදිහට දැන් අපි කපාගෙන තියෙනවා 60 කොටස පිටිපස සහ ඉදිරිපස දෙකම. ඉතින් මේ 60 කොටස් වල අපි කර මැන ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ කර වට මිම්ම මේ විදිහට ඉදිරිපස පළුවෙත් පළු දෙකෙත් පිටිපස පළුවෙත් කර වට මිම්ම මැනගෙන අන්න ඒ ප්‍රමාණයෙන් දෙගුණයක් ඔයා කපා ගන්න උඩ මන්තය සඳහා. ඒ ප්‍රමාණයෙන් දෙගුණයක කොටසක් තමයි මන්තය සඳහා කපා ගන්න. ඉතින් මම මේ විදිහට මගේ රෙද්ද හතරට නමාගෙන තියෙනවා. ඒ ප්‍රමාණයෙන් දෙගුණයක් මම කපා ගන්නවා. මුලින්ම අස් වාටි කොටස කපලා ඉවත් කරගෙන මේ විදිහට මම රෙද්ද නමා ගන්නවා. නමාගෙන කපා ගන්නවා. කපලා වැඩි කොටසක් තියෙනවා නම් අපිට පුළුවන් අයින් කරගන්න. ඉතින් මම උස අඟල් 5ක් විතර ගන්නවා මන්ත කොටසේ යට වාටිය මැහෙන්නත් උඩ 60 කොටසට මූට්ටු වෙන්නත් අවශ්‍ය වෙනවා. මූට්ටු වෙන්න අඟල් 5 අඟල් භාගයක් ප්‍රමාණවත්. ඉතින් යට වාටිය මැහෙන්න තවත් අඟලක් එකතු කරගෙන ඔයා මන්ත කොටස කපා ගන්න. ඊට පස්සේ මම මේ දර පොඩ්ඩක් රවුම් කරලා හැඩ කරලා කපා ගන්නවා. මොකද ඉදිරිපසට ඇල්ලෙද්දී ඒ වගේ ලස්සනට තියෙන්න ඕන නිසා. ඉතින් මේකේ උස අඟල් 5ක් මම අරගෙන තියෙනවා. උඩ 60 කොටසට මූට්ටු වෙන්න අඟල් භාගයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ යට වාටිය මැහෙන්න අඟලක් විතර ගියාම අඟල් 3ක් 3.5ක් විතර මන්තයක් තමයි මට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම යට මන්තයත් ඔයා අනිවාර්යයෙන්ම උඩ මන්තයට හා සමාන උසකින් කපා ගන්න. එතකොට තමයි ළමා සාරියක් ලස්සන වෙන්නේ. සමහර අය උඩ මන්තයට වඩා යට මන්තය ගොඩාක් දික් කරනවා. එතකොට කැතයි. ඉතින් අඟල් 20ක් අපිට ඉනවට මින්ම තියෙන නිසා අපිට පුළුවන් ඒකේ දෙගුණය කපා ගන්න. ඉනවට මින්මෙන් දෙගුණයක් කපා ගන්න. ඉතින් මම මේ විදිහට අඟල් 5ම ලකුණු කරගත්ත පහලට මන්තේ ප්‍රමාණයම. ඉතින් ඊට පස්සේ ඒකෙත් අපිට පුළුවන් පොඩි හැඩයක් කපා ගන්න. මොකද එකේලිව තිබ්බම මන්තයක් ලස්සන වෙන්නේ නැහැ. ඒ නිසා පොඩි ඇද හැඩයකට තමයි මන්ත කොටස තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට දෙපට තියාගෙන ඔයාට පුළුවන් අඟලක් හෝ අඟල් එකහමාරක් හෝ පහළ ඉඳන් උඩට උඩ ඉඳන් පහළට මේ විදිහට ලකුණු කළා මේක හැඩ කළා කපාගෙන යන්න. ඉතින් ඔයාට එච්චර හැඩ වෙන්න අවශ්‍ය නැත්නම් ඔයාට පුළුවන් මේ හැඩ ප්‍රමාණය අඩුවෙන් කපා ගන්න. මම මේ විදිහට ටික ටික හැඩ කරගත්තා. ඉතින් පුංචි බබෙක් නිසා මම උඩ හරිය ගොඩක්ම කොටට තියාගත්තා. ඉතින් වැඩිහිටි කෙනෙකුට නම් යටින් අඟල් එකහමාරක් විතර ඉස්ස ගත්තම ඇති. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ මේ විදියට රෙද්දක් මේ විදියට ත්‍රිකෝණාකාරව නවලා බයස් අතර බයස් පටි කපා ගන්න. මොකද අපිට කරට අල්ල ගන්න ඒ විදියට බයස් පටි අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදියට මැදින් දෙකට වෙන් කරගන්න. ගොඩක් අය කියනවා කරට ඇල්ලුවම රැලි වෙනවා කියලා. ඒ ඔයාලා එකේලිය අතර කපා ගත්තොත් මෙන්න මේ විදියට අනිවාර්යයෙන්ම බයස් පටි බයස් අතර කපා ගන්න පයිපින් කපද්දි. ඊට පස්සේ මම මේ විදියට අඟල් එකයි කාලක් විතර ලකුණු කරනවා. ඉතින් ලොකු කෙනෙකුට නම් එකහමාරක් විතර අපි පයිපින් පටිය මහතර තියා ගන්නවා. ඉතින් බබෙක්ට නම් එකයි කාලක විතර පයිපින් කොටසක් කපා ගත්තම ප්‍රමාණවත්. මෙන්න මේ විදියට ඊට පස්සේ කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලට අර රෙද්ද රෙදි කොටස් ඉවර වෙනකම්ම කපා ගන්න පුළුවන්. මේ විදිහට ඔක්කොම කොටස් කපාගෙන ඉවරයි. අපි දැන් මේ ටික මහා ගනිමු කොහොමද මහන්නේ කියලා බලමු. ඉතින් මම මුලින්ම ලෑස්ති වෙන්නේ මේ විදියට ලයිනින් කොටස සහ හොඳ පිට කොටස එකට තියාගෙන මෙන්න මේ විදියට වටේ මහා ගන්න. මොකද එහෙම එහෙ යන නිසා මේ ඔක්කොගෙම වටේ මහා ගන්න ඕනේ. ඉතින් මේ විදියට හොඳ පිට කොටසේ යටට තියෙන්නේ හොඳ පිට පැත්ත. ඒ කියන්නේ දෙකේම කණ පිට එකට තියලා තමයි මේ විදිහට මහගන්නේ. කොටස් දෙකේම හොඳ පිට තියෙන්නේ එළියට. ඒ විදිහට තියලා මේ විදිහට වටේම මහගෙන යන්න. ඉතින් මේ විදිහට ඔයා ලයිනින් එකක් පාවිච්චි කරන්නේ නැතිව ළමා සාරියක් මහනව නම් මේ විදිහට මේ කොටස අවශ්‍ය වෙන්නේ. ඔයා මේ ටික ස්කිප් කරලා බලන්න. මහගණිද්දවා මේ විදිහට අයිනෙම මහගන්න ඕනේ. එහෙම නැත්නම් වැරදෙනවා. ඉතින් මේක කොනෙම මහගන්න. ඉතින්
ඊට පස්සේ අපි මේ විදිහට අඟල් එක හමාරක් මේ විදිහට තියාගෙන තියෙනවා. ඉතින් හැමදාමත් මම කියනවා මූට් ඒ කියන්නේ එතන විවරයක් මහද්දි ඉදිරිපස්සේ විවරයක් මහද්දි එක අපි තියාගෙන ඉන්න ප්‍රමාණයට වඩා අඟල් භාගයක් නැවතත් ඉදිරියට ලකුණු කරගෙන තමයි මෙන්න මේ විදිහට නවා ගන්න ඕනේ කියලා. මොකද ඉදිරිපස්සේ විවරයක එක පිට එක යන්න අඟල් භාගෙ බැගින් දෙපසෙන් අඟලක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට ඔයා එක හමාරක් තියාගත්තට අඟල් භාගයක් නැවතත් ඉදිරියට ලකුණු කරගෙන මෙන්න මේ විදිහට කොටස් දෙකේම ඒ ලකුණු කරගත්ත පස්සේ ලකුණු කරගත්ත තැනින් තමයි නවල මහන්නේ. ඉතින් එක පැත්තක මේ විදිහට මහගෙන අනිත් පැත්තේ අපි මේ විදිහට ඉස්සරහට තමයි නවන්නේ. මම මේ විදිහට මේ ලකුණු කරගත්තේ යට වාටිය මෙහෙන කොටස ලකුණු කරගෙන ඉරක් ඇඳගන්න. ඉරක් ඇඳගෙන හොඳ පිට පැත්තට මෙන්න මේ විදිහට ලයිනින් පැත්ත අල්ගන්න. අරගෙන අර වාටිය මෙහෙන තැනට එනකන් නිකම්ම මහගෙන ඉන්න. ඊට පස්සේ වාටි පුළුවන් මේ විදිහට අපි හක්ස් දාගන්න, ලූප්ස් මහගන්න. මේ විදිහට ත්‍රිකෝණාකාරව මහන්න. ඊට පස්සේ නීඩල් එක ඇතුළෙම තියාගෙන තමයි හරවන්න ඕන. නීඩල් එක උස්සලා හරවන්න එපා. මේ විදිහට වාටි පුළුවන් මේ සමාන දුරවල් වලින් මේක මාක් කරගන්න. ඔයාගේ හක් අල්ලන්න ඕන දුරවල් මුලින්ම මාක් කරගෙන ඉන්න. ඊට පස්සේ වාටි පුළුවන් ඒ තැන් වලින් මේක මේ විදිහට හරව හරව මහගන්න. ත්‍රිකෝණයක් වගේ තමයි මැහෙන්නේ. පොඩ්ඩක් මේ විදිහට ඉස්සරහට එනකම් මහනවා. ඊට පස්සේ මේ විදිහට හරවලා මහනවා. නැවතත් එතන නීඩල් එක රඳවගෙන පොඩ්ඩක් ඇද කරලා මේ විදිහට හරවලා මහනවා. ඊට පස්සේ මේ විදිහට වැඩි කොටස කපල ඉවත් කරලා උඩ ඉඳන් අඟල් භාගයක් පහළට ලකුණු කරගන්න. එතන තමයි අවසානම ලූප් එක මැහෙන්න ඕනේ. මොකද මේ දැන් උඩ අඟල් භාගයක් අපි ඒ විදිහට තියාගත්තේ මන්ත කොටස් මූට්ටු වෙලා පයිපින් කොටස් මෙහෙන්න අඟල් භාගයක ප්‍රමාණයක් ඉතිරි කළා තමයි උඩම ලූප් එක මහගන්නේ. ඉතින් මේ විදිහට අවසාන කරගන්නවා. මේ බලන්න දැන් ඔයාලට පේනවා ඇති කොහොමද මම මහගෙන තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉදිරිපස්ස කොටස් දෙක එන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විදිහට කොටස් දෙක එකට තියාගෙන උරහිස් මූට්ටුව දාගන්න. උරහිස් දෙක මූට්ටු කරගමු මේ විදිහට. ඉතින් ඒ විදිහට උරහිස් දෙක මූට්ටු කරගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ මන්ත කොටස අල්ලගන්න. ඉතින් මන්ත කොටස එකට අල්ලගන්න කලින් අපිට වෙනවා මන්ත කොටස යට වාටියම හලා රේන්ද අල්ලගන්න. ඉතින් මේ විදිහට හැඩවැච්ච තැන් වලින් පොඩියට කට් මාක් දාගන්න. ඊට පස්සේ වාට මේක නවල මහද්දි ලෑසි. ඉතින් එකපාරම මේ විදිහට නවල දෙසරම නවල මහන්න අපහසු වෙනම් වාට පුළුවන් මෙන්න මේ විදිහට හසුරව ගන්න. අපහසු රෙද්දක් නම් ඔයා පාවිච්චි කරන්න. එකපාරක් මේ විදිහට නවල මහගෙන යන්න. ඊට පස්සේ වාට පුළුවන් දෙවෙනි සැරේ නැවතත් නවල මහන්න. එකවරක් නවල මහලා මම මේ විදිහට දෙවෙනි සැරෙත් හීනියටම නවල මහ ගන්නවා. එතකොට අපිට පහසුයි මේ විදිහට සෙටින් වගේ රෙද්දක් පාවිච්චි කරද්දි ඇකිලීමකින් තොරව මහ ගන්න පුළුවන්. බලන්න ලස්සනට මැහිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ රේන්ද කොටස තියලා මහ ගන්න. ඉතින් මේක බෝල රේන්දයක් නිසා ඔන්නාට මම කියලා දෙන්නම්. මේක සාමාන්‍ය මැෂින් එකේ මහ ගන්න අපහසුයි. කොනටම තියලා සාමාන්‍ය පුට් එකේ මහ ගන්න අපහසුයි. ඒ නිසා ඔයාලට පුළුවන් මේකට සිප පුට් එක පාවිච්චි කරන්න. ඒ විදිහට පාවිච්චි කළා මේ විදිහට කොනටම තියලා මහ ගන්න. ඒ විදිහට මම මහගත්තා. දැන් මම මේ විදිහට මගේ රෙද්ද කොටස සඳහා අල්ලගන්න මන්ත කොටසත් මේ වෙලාවෙම මහ ගන්නවා. යට වාටිය තමයි මේ විදිහට මහන්නේ. එකවරක් නමල මහලා නැවතත් මම ආයෙත් වරක් නමල මහනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකටත් මෙන්න මේ විදිහට මේ අල්ලගන්න බෝල රෙන්දේ අල්ලගන්නවා. ඉතින් ඔයාලට කැමති රෙන්දයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේදී මේ විදිහට මම
අපේ උඩ හැට්ට කොටස සඳහා අල්ලගන්න මන්ත කොටස දෙකට නවලා දෙකට මැදින් මාක් එකක් දාගත්තා ඔයා දැක්කා දෙක ඒ හරියම තමයි ලකුණු කරගත්තේ ඊට පස්සේ මම අර විදියට නූල් ඇදගත්තා දෙසරයක් නූල් ඇදගන්න මම ආවට වෙන්දක් කියලා තියෙනවා ඉතින් හැට්ට කොටසෙත් අර විදියට දෙකට නමලා පිටුපස පළුවේ හරිය මැද ලකුණු කරගෙන ඔයාට පුළුවන් මන්ත කොටසයි හැට්ට කොටසයි දෙකේම හරිය මැද එක දැනට තියලා කටුවක් ගහගෙන මෙන්න මේ විදියට හැට්ට කොටසේ කරට හරියන විදියට ඒ කියන්නේ හැට්ට කොටසේ කර ප්‍රමාණයට හරියන විදියට මන්ත කොටස රැලි කරගෙන හැම තැනටම එකම ප්‍රමාණයට රැලි හිටින විදියට තියාගන්න මන්ත කොටසේ හොඳ පිට තමයි උඩට තියාගෙන තියෙන්නේ හැට්ට කොටසෙත් හොඳ පිට තමයි උඩට තියෙන්නේ ඊට පස්සේ මේ විදියට මැදට එනකන් වහගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් මේ පැත්තෙත් මේ විදියට රැලි ටික ගානට හදාගන්න හදාගන්න ගමන් මහගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදියට අපි හැට්ට කොටසර මන්තය අල්ලගෙන ඉවර වෙලා දැන් මේ විදියට මම බයස් පටි දෙකක් මෙන්න මේ විදියට එල් හැඩයට එකට තියලා මේ විදියට ඇදයට මහ ගන්නවා. ඒ විදියට තමයි බයස් පටි මූට්ටු කරන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒ පටි අපේ හැට්ට කොටසර තියලා මේ විදියට මහ ගන්න බයස් පටියේ හොඳ පිට හැට්ට කොටසේ කන පිට පැත්තට තමයි ඔයා තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මුලින්ම තියාගනිද්දි පොඩ්ඩක් නමලා තමයි අතුල් පැත්තට තියාගන්න ඕන අවසන් කරද්දිත් මෙන්න මේ විදිහට අඟල් භාගයක් විතර වැඩිපුර තියලා අතුල් පැත්තට නවල අවසන් කරගන්න ඊට පස්සේ අපිට පුළුවන් හොඳ පිට පැත්තට මේ විදිහට දෙස්තරයක් නමලා මහගෙන යන්න එකවර පයිපින් කොටස් අල්ලන්න යන්න එපා එතකොට මේක හැකිලෙනවා ඒ නිසා මේ විදිහට ඉස්සෙල්ලා කණ පිට පැත්තට අල්ලගෙන ඊට පස්සේ හොඳ පිට පැත්තට හරවලා තමයි මහගන්නේ එතකොට තමයි අපිට හොඳ පිට පැත්තට හොඳ නිමාවක් ලැබෙන්නේ මේ විදිහට මහගෙන ඉවර වෙලා මම මේ විදිහට අත්කට ඇතුළට දෙසරයක් නමලා මහ ගන්නවා මේ විදිහට අර රවුම් වෙන තැන් වලින් කට් මාක්ස් දාගන්න. එහෙම නැත්නම් ඔයාට අතට පයිපින් කොටස් තුනත් මහ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දෙකම මහගෙන ඊළඟට අපිට තියෙන්නේ මේ විදිහට සයිඩ් මූට්ටුව දාගන්න. ඉතින් සයිඩ් මූට්ටු දාගෙන ඉවර වෙලා තමයි අපි යට වාටිය මහ ගන්න. ඉතින් අවසානෙටම තමයි හැට්ට කොටස යට වාටිය මහන්නේ මේ බලන්න ඊට පස්සේ මම මේ විදිහට සෙටින් රෙද්දක් නිසා ඕවර්ලොක් කරගෙන තියනවා නූල් ඇදෙන නිසා ඊට පස්සේ මේ විදිහට අපි අර යට වාටිය මහන්න ලකුණු කරගෙන තියෙනවනේ අඟල් ප්‍රමාණයක් උඩට අන්න එතෙන්ට තමයි එතන තමයි මේ විදිහට නැවෙන්න ඕනේ උඩට ඒ ලකුණු කරගත තැනින් උඩට තමයි මේ විදිහට නවාගෙන මහ ගන්නේ හැට්ට කොටස මහගෙන ඉවරයි අපිට තියෙන දැන් හක්ස අල්ල ගන්න ඊට පස්සේ මේ විදිහට මම රෙද්ද කොටස අරගෙන දෙපැත්ත වාටි නමල මහ ගන්නවා රෙද්දේ උස පැත්තට තියෙන දෙපැත්ත වාටි දෙක මේ විදිහට මහගෙන ඊට පස්සේ අපිට පුළුවන් යට වාටියත් මහ ගන්න උඩ මන්තය අල්ලන පැත්ත මහ ගන්න එපා මේ විදිහට හීනියට දෙසරයක් නමල මහ ගන්න දැන් මම මේ මහන්නේ යට වාටිය. ඉතින් යට වාටිය අර දෙපැත්ත වාටි මහනවත් එක්කම මහුවේ නැත්නම් ටිකක් මේ විදියට ටිකක් ගන්නට නමලා මහන්න ඕන නිසා මේ විදියට ටිකක් ලොකුවට යට වාටිය මහ ගන්න. දැන් අපිට තියෙන්නේ අපේ මේ රෙද්දේ වැඩි පුර අපි තියාගෙන තියෙනවනේ ප්ලීට් එකක් තියාගන්න අන්නේ කොටස ප්ලීට් එක තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා නිකම්ම ප්ලීට් තියන්න යන්න එපා. ඔයා මේක අනිවාර්යයෙන්ම මැනගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඉනවටමින්ම අඟල් 20ක් තියෙනවා. ඔයා ඉනවටමින්ම මේ විදිහට දෙකට බෙදා ගන්න. ඊට පස්සේදී මේ විදිහට එක පැත්තක ඉඳන් ඔයා මේක ලකුණු කරන්න පටන් ගන්න. මේ විදිහට දෙකෙන් බෙදපු මින්ම එක සැරයක් ලකුණු කරා එතන ඉඳන් නැවතත් මම ලකුණු කරා. ඒ කියන්නේ එතකොට මුළු ඉනවටමින්මම ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේදී මේ විදිහට නැවතත් දෙකෙන් බෙදාගත්ත මිමම ලකුණු කරන්න නැතිව අඟල් දෙකක් විතර අඩු කරලා නැවතත් ලකුණු කරන්න. ඒ කියන්නේ 10න් දෙකක් අඩු කරාම අඟල් 8ක් තමයි ලකුණු කරේ. මොකද ඉදිරිපස ඇතුළු පැත්තේ තියෙන මේ කොටස අර අර 10ම තියාගත්තොත් ඒක කොනටම යනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ප්ලීට් ටික එකට තියලා අර වැඩිපුර දිවිච ටික තමයි ප්ලීට් ටික විදියට මේ විදිහට හදා ගන්න ඕනේ තියලා මහ ගන්න. ඒ විදිහට එතන පොඩ්ඩක් මහගෙන ඉවර වෙලා තමයි අපි
මේ විදිහට මන්ත කොටස අල්ලගන්නේ මන්ත කොටසෙත් මම හරිමැද මාක් එකක් දාගෙන තියෙනවා ඒ වගේම උඩ නූල් ඇදගෙන තියෙනවා දෙස්තරයක් නූල් ඇද ගන්න. ඒතර මේක රැලි කර ගන්නවට පහසුයි. ඊට පස්සේ රෙද්දේ හරිමැදට ඒ කියන්නේ අපි අර අතන ප්ලීට් තියාගෙන ඇතුල් පැත්තට යන තැනට යනකම් අල්ලන්නේ මේ විදියට අර මාක් කරන්න පටන් ගත්ත පැත්තේ ඉඳන් අඟල් 20ක් දුරට විතරයි මේක අල්ලගන්නේ. මොකද ඉනවට මිම්මේ ප්‍රමාණයට විතරයි රෙද්ද කොටසේ මන්ත කොටස අපි අල්ලගන්නේ. මේ විදියට එතන මාක් එක දාගත්ත තැනට විතරක් වෙන්න අල්ලලා නවත්තන්න ඕනේ. මේ බලන්න මේ විදියට. ඉතින් ඉතිරි ප්‍රමාණයට අල්ලගත්තොත් වැඩක් නැහැ. මේ ප්‍රමාණය අපේ රෙද්දේ අඳිද්දි යට ගැහෙනවා. ඉතින් යට පැත්තට අවශ්‍ය වෙන්නේ නැහැ අල්ලන්න. ඉතින් මේ විදියට අල්ලගෙන ඊට පස්සේදී නැවතත් මම මේ විදියට කණපිට පැත්තට රෙදිපටි කොටසක් තියලා මහ ගන්නවා. මේ පටිය කපා ගන්න විදිය මම ඔයාලට කිව්වේ නැහැ. ඉතින් මේ පටිය ඔයාලට කැමති පළලකට කපා ගන්න පුළුවන්. මම අඟල් එක හමාරක විතර පළල පටියක් කපාගෙන තියෙනවා. ඉතින් මේක මේ විදියට පටිය අල්ලගෙන මේ පැත්තට ඊට පස්සේදී හොඳ පිට පැත්තට හරවලා මේ විදිහට දෙපැත්තෙන් චුට්ට චුට්ට නමලා ඊට පස්සේ නැවතත් දෙකට නමලා ඔයාලට මේක මහගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම රෙද්දට වඩා වැඩිපුර ප්‍රමාණයක් පටි කොටස තියාගෙන තියෙනවා චූටි බබෙක් නිසා මේක ගැට ගහලා තමයි යාට අඳන්න වෙන්නේ. මොකද හක් එකක් වගේ දෑවම මේක පැන්නෙන්න පුළුවන් එයාලා සෙල්ලම් කරද්දි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේක වැඩිහිටි කෙනෙකුට නම් මෙතන වැඩිපුර මේ පටි කොටස තියාගන්න නැතිව හක් එකක් වගේ දාගන්න පුළුවන්. මේ විදිහට යට පැත්තේ අපි මූට්ටු කරගත්ත දේවල් නොපෙනෙන්න ලස්සනට ඒ ටික වැහිලා යන විදියට ආගේ උඩින් කොටස අරගෙන තියලා මහන්න. මේ විදිහට මේ පැත්තනොත් මම රෙදි කොටස වැඩියෙන් පටි කොටස තියාගෙන තියෙනවා. අවසාන කරන්නෙත් අපි පටන් ගත්ත විදියටමයි. මේ විදිහට ඇතුළට පොඩ්ඩක් නමලා මහලා ඉවර කරන්න. ඉතින් මේ බලන්න හරිම ලස්සන නිමාවකින් තියෙනවා. මේ විදියට ලස්සනට වාටත් පුළුවන්. දැන් ඔයාගේ බබාටම ළමා සාරිය එකක් මහ ගන්න. ඉතින් මේ බලන්න මේ විදිහට මම කොටස් ඔක්කොම මහගෙන ඉවරයි. දැන් ඊට පස්සේ ඔයාට පුළුවන් මම මෙතන හක් අල්ලන විදිය පෙන්වුවේ නැහැ. ඔයාට හක් ස්ටික් අල්ල ගන්න පුළුවන්. අර ලූප්ස් මහගත්ත එකෙල්ලෙම ලකුණු කරගෙන මේ විදිහ හක්ස් අල්ල ගන්න. හක්ස් අල්ලගෙන ඒවා ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ හක් එක මේ විදිහට ලූප්ස් වලට දාගන්න. ඉතින් අද මම මේ වගේ වර්ණයක් පාවිච්චි කරාට ඔයාලට පුළුවන් බබාට දහම් පාසල් යන්න වගේ නම් සුදු කලයකක් පාවිච්චි කරලා මේ විදිහටම තමයි මහ ගන්න තියෙන්නේ. ඒක මහන විදිය වෙනස් වෙන්නේ ඔයා භාවිතා කරන වර්ණය ඒ දේවල් අනුව ඔයාගේ ස්ථානය තීරණය වෙනවා. ඉතින් මේ විදිහට දැන් ඔයාගේ බබාට ඔයාටම පුළුවන් ලස්සන ළමා සාරියක් මහ ගන්න. ඉතින් මහලා ෆොටෝස් Motherboard with ishu කියන මගේ පබ්ලික් ගෲප් එකට ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න මං ඉෂූ.